කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි තුන් හැවිරිදි දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ හම්දි පස්ලීම් නම් දරුවෙකුයි. පුංචි හම්දිව රෝහල්ගත කර තිබුණේ වම් වකුගඩුවේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහායි. ඔහුගේ වම් වකුගඩුව අසාමාන්‍ය හා අක්‍රීය එකක් බව හඳුනා ගැනෙන්නේ ඔහුට වයස අවුරුද්දක් පමණ වන විටයි. ඒ අනුවයි ඔහුව රිජ්වේ ආර්යා ළමාරෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන්නේ. එහිදී පුංචි හම්දිගේ වම් වකුගඩුව ඉවත් කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා. වෛද්‍ය නිර්දේශය මත හම්දිව සැත්කමකට භාජනය කරන්නේ ඒ අනුවයි. නමුත් මේ සැත්කම පුංචි හම්දිට මරණය ගෙන එන බවට කිසිවෙකුත් සිතන්න නැතුව ඇති. සැත්කමින් පසු පුංචි පුතුට අසාධ්‍ය වීම නිසා යලිත් රෝහල්ගත කිරීමටයි ඔහුගේ මව්පියන් කටයුතු කර තිබුණේ. සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ පුංචි හම්දිගේ වකුගඩු දෙකම නැති බවයි. අසාධ්‍ය තත්වෙන් ජීවිතයත් මරණයත් අතර සටන් කළ හම්දි ඊයේ පස්වරුවේ රිජ්වේ ආර්යා ළමාරෝහලේදීම සිය අවසන් හුස්ම හෙළුවා. අන්තිමට මංගිලා මේ මඩ නැති වුණා. මේ වගේ අම්ම කෙනෙක්ට මේ වගේ දුකක් ආයි වදින්න හොඳන. ඒක තමයි මම හිතන්නේ. මගේ දුක තව කම කෙනෙක්ට එන්නම එපා. මේ ડોක්ටර්ස්ලා විශ්වාස කරන මේ අපි අර ඔපරේෂන් එකට කැමති වුණේ. ඒත් මම බෑ කියලා කිව්වා. මගේ ළමයට මොනාර වෙයිද කියලා මම ආයෙත් ඒ ડોක්ටර්ගෙන් මම ඇහුවා. එයා කිව්වා නෑ අම්මා, ඒක අකුකරවකින් යට ජීවත් වෙන්න පුළුවන්. අපි ඔපරේෂන් ගොඩක් කරලා තිනවා. එයාගේ දකුණු පැත්ත වකුගඩු හොඳට තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් ඒකත් එක්ක තියන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන් යාගේ ජීවිත කාලයටම කියලා. ඊට පස්සේ මම ඇහුවා තව වකුගඩු කියාට බද්ධ කරන්න වෙයිද කියලා. නෑ අම්මා, එහෙම ඕනේ නෑ. එයාට එයාගේ එකෙම ජීවත් වෙන්න පුළුවන් එහෙම කියලා කිව්වා. ඊට පස්සේ තමයි අපි කැමති වුණේ. අර ගිහිල්ලා යන්නේ ડોක්ටර්ව විශ්වාස කළා තමයි මේ ඔපරේෂන් එකට අපි කැමති වුණේ. ඔව්, ඒගොල්ලන් කිව්වා අපිට වැරදීමක් වුණා අපේ අතින් කියලා. ඒ දොස්තරත් දැන් ලංකාවේ නෑ. එකම අයින් කරලා ඒගොල්ලන් අන්තිම ඒගොල්ලන්ම තමයි තියෙන කොම ස්කෑන් කරලා අන්තිමට කිව්ව දකුණු පැත්ත එකක් නැහැයි කියලා. හොඳට තිබුණ වකුගඩුව 91ක් වැඩ කරන වකුගඩුව තමයි මේගොල්ලන් අරන් දැම්මේ. ඔක්කොම මුළු හොස්පිටල් එකම දැනගෙන හිටියේ මේ විස්තරේ. ඒ වුණාට අපිට අසාධාරණ, අපිට වුණා අසාධාරණ. අපිට මගේ පුතා කොච්චර දුක් වින්දාද කිව්වොත් එimhe අපි දන්නවා ඒ තරම් දුක් වින්දා. අපි ඒගොල්ලන්ගේ අපේ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවල් ඔක්කොම ඒගොල්ලන් ගාව තිබුණේ බොහොම අමාරුවෙන් ඒවා අපි ගත්තේ. ඔක්කොම තියාගෙන මට සති 4කට 3කට පස්සේ වගේ මට දුන්නේ ඒවා. ඒකත් බොහොම අමාරුවෙන් මම ගත්තේ. ඒවා තමයි මම ගාව දැනට තියෙන එකම සහදකේ. ඔගොල්ලෝ කියන නීතිය මේකට පිළිසරණක් අවශ්‍යද? ඔව්, නීතියෙන් අපිට පිළිසරණක් අවශ්‍යයි. මේ වගේ දෙයක් ආයි නොවෙන්නේ, කිසිම ළමයෙකුට නොවෙන්න ඕනේ. ඇත්තනම් මේ වගේ වැරදීම් කරනවායි කියලා මේ මත වැරදීම් කරන දරුවන්ගේ ජීවිතත් එක්කනේ මේගොල්ලන් සෙල්ලම් කරන්නේ. මේ සම්බන්ධයෙන් අප රිජ්වේ ආර්යා ළමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේ සූරියගින්ද විමසීමක් සිදු කළා. සාමාන්‍යයෙන් පුජ්‍යලයේ වකුගඩු දෙකක් තියෙනවා. ඒ දෙක වම් පස සහ දකුණු පස තමයි පිහිටන්නේ. නමුත් මේ දරුවාගේ පිහිටලා තියෙන මේ නරකම වකුගඩුවට ඇලිලා තමයි පිහිටලා තියෙන්නේ. එකම පැත්තට වෙන ඇලිලා පිහිටලා තියෙන්නේ. ඒ අනුව තමයි මේ නරකම වකුගඩු ඉවත්කිරීමේදී අර වකුගඩුවත් ඉවත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ කුඩා දරුවෙක්ගේ වකුගඩු ඉතාමත්ම කුඩායි. ඒ ඉවත් කරන මොහොතේදී ඒක අනිත් පැත්තේ තියෙන එකක් නෙමෙයි මේ ඉවත් කරලා තියෙන්නේ. ඒකම පැත්තේ මෙ අතර මුලතිගු රෝහලේදී සිදු කළ සැත්කමකින් පසුව මවකගේ උදරයේ තිබී කිලෝවක පමණ බර ගෝස්තොගයක් හමු වී ඇති බවට වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසයි ඇගේ ස්වාමියා
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා ඇත්තේ. දරු ප්‍රසූතියෙන් පසු දරුණු ලෙස උදරාබාධයකට ලක්ව ඇති මෙම කාන්තාව අවස්ථා ගණනාවකදීම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා. ඒ අතරතුරයි ඇයගේ කුස තුළ මෙලෙස ගෝස් තිබී ඇති බවට අනාවරණය වී ඇත්තේ.